අයිබෝවන් ඔබ රාත්‍රි 9:30 ප්‍රධාන ප්‍රෝක්ත විකාශය සමගින් මම නජිත් මාතරකේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත බිම්ස්ටෙක් සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ජනපති බිම්ස්ටෙක් මහලේකම්ට දැනුම් දෙයි මිල ඉහළ නන්මන අතරමැදියන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්න අගමැති සූදානම් රවි ඇතුළු බැඳුම් කර චෝදිතයන්ට රටින් පිටවීම තහනම් ලකුණ අලියා පක්ෂය එජාපයමයි තීරණය රනිල් පිලේ සජිත් කෘත්‍යාධිකාරිය මගහරි බිම්ස්ටෙක් සමුළුව සඳහා ශ්‍රී ලංකාව මෙවර සත්කාරකත්වයේ සපයනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිම්ස්ටෙක් මහලිකම් එම් සහිදුල් ඉස්ලාම් මහතාට නිල වශයෙන් මේ බව දැනුම් දුන්නා බිම්ස්ටෙක් මහලිකම්වරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා එම අවස්ථාවේදී බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රදේශයේ හෙවත් බිම්ස්ටෙක් සමුළුවට සත්කාරකත්වයේ සපයන බව ජනාධිපතිතුමා දැනුම් දුන්නේ 2018 වසරේ සිට 2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි මෙවර සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි බිම්ස්ටෙක් ජේෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු අතර එහිදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳව අවසන් තීරණයට එළඹුණා දකුණු හා අග්නිදිග ආසියා රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක් ලෙස ක්‍රියාත්මක මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියා සහ අග්නිදිග ආසියා රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව ඇති කිරීමයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකුට රටින් පිටවීම අධිකරණය තහනම් කළා. මහබෙන්කු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා වැඩවලන පොලිස්පතිවරයාට දුන් නියෝගයකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ කරුණු දැක්වීමේදී මෙම නියෝගය නිකුත් කළේ. ඔවුන්ට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය අනිත්‍යා දිනේදී ලබා දීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී රවි කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පිචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලුෂියස් එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ බුද්ධික සරත් චන්ද්‍ර ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුවයි පොලිසිය උන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු දැක්වුවේ එහිදී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අදාළ වරින්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය අනිද්දා සලකා බලන බවත් එතෙක් රවි කරුණානායක මහතා ඇතුළු චූදිතයන් සියලු දෙනාටම විදෙස් ගමන් තහනමක් පනවන බවයි. එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගැනීම සඳහා මහමැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ නියෝජිතයන් කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සහභාගී වූයේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්ුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂයේ මහලිකම් අකිල විරාජකාරී වසම් මහතා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් ඊට සහභාගී වී සිටියා. හිටපු විපක්ෂ නායකවරයා ඔහුගේ පාර්ශවයේ නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ට ඊට සහභාගී නොවන ලෙස දන්වා කෙටි පණිවුඩ අද පෙරවරුවේ යවා තිබවයි වාර්තා වන්නේ. එහෙත් මේ සඳහා ගයන්ත කරුණාතිලක මලික් සමරවික්‍රම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. කෙසේ වෙතත් මලික් සමරවික්‍රම මහතා විනාඩි 10ක් වැනි සුළු කාල වේලාවකින් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩල පත් කර ගැනීම සහ ඒවා අනුමත කර ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වූවද ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් ව නැහැ. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමටද තීරණය කර තිබෙනවා. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සහ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විවිධ පාර්ශ්ව වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වුවා.
ජාතික සමගි බලවේගයේ ව්‍යවස්ථාව පිළිබඳව අද සාකච්ඡා කරනු ලැබුවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඊට වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් එදා අනුමැතිය ලබා දුන්නේ ජාතික සමගි බලවේගය සංධානයක් විදිහට ස්ථාපිත කරන්න. දැන් වර්තමානයේ සිදු වෙලා තියෙන ඇත්ත වශයෙන්ම මේ පක්ෂයක් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා. මේ සංධානයේ දුරකථනයෙන් තරග කළ යුතුයි කියන දේ තමයි මෙම අයිගේ අදහස උනේ. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය අය දුරකථනයකින් තරග කිරීමට කැමැත්ත ප්‍රකාශ කරේ නැහැ. දුරකථනයකින් තරග කරන්න අපි ලෑස්ති නැහැ. ව්‍යවස්ථාව අනුව දුරකථනයෙන් තරග කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. දැන් ඒ අය එකඟයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක අවබෝධතා ජුස්මක් අත්සන් කරන්න. මොකද ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න තියෙනවා තරග කිරීම සඳහා. ඒ සඳහා කියලා තියෙනවා අපේ පක්ෂයේ ලේකම් ධූරය ඒගොල්ලන්ටත් එකඟ වෙන්න පුළුවන් කෙනෙකුට අපේම පක්ෂයේ කෙනෙකුට ලබා දෙන්න කියලා. ඔව්. එතුමා කැමති මේ පක්ෂයේ එක්සත් වෙනවා නම් එතුමා කැමති ඒක පරිත්‍යාග කරන්න. මේ අතර උද්ගත වෙති தத்துவය පිළිබඳව පක්ෂ විපක්ෂ තවත් කීප දෙනෙකු අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයට අනිච්ඡාවත සංඛාරා. එකට ගියත් බෙදිලා ගියා. එක්සත් ජාතික පක්ෂය දැන් වේගයෙන් පාක්ෂිකව අතහරින්මින් යන. සමගි බලවේගයේ අර රැස්වීම තියෙන වෙලාවේ රංජන රාමනායක මහත්තයව සජිත් ප්‍රේමදාස මහත්මයා ගිහිල්ලා බදාගෙන ඉඹලා සුබපතන. රටේ කිසි කෙනෙක්ට අහන්න බැරි කුණුහරප කතා කියපු රංජන රාමනායක වගේ කෙනෙක්ව බැලඳගෙන ඉඹලා ඔයා තමයි වීරයා කියන தத்துவයට යෑම තරම් බංකොලොත් වෙලා තියෙනවා නම් සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ හින්දා එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දෙන්න ඉතුරු වෙන්නේ පොහොට්ටුව පමණයි. එක්සත් ජාතික පක්ෂය කැඩී බෙදී යාම කාටවත් වලක් කරන්න විදියක් නැහැ. මේ දිත්ත ධම්ම වේදිනිය කර්මය තමයි පරිසම් දීලා තියෙන්නේ. මේ රටට කරපු අපරාධයට තමයි ඔවුන්ට කිසිදු ආශිර්වාදයක් සමගිය වෙනුවෙන් ලැබෙන්නේ නැතුව තියෙන්නේ. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය ගැන කිසිම කෙනෙකුට බලාපොරොත්තුවක් නැහැ. අපි බොහොම කාලයක් එකට ආව අමාරුවෙන් ඉවසගෙන හිටියා. නමුත් එකමුතුකම කියලා ආපහු පරණ නායකත්වයම අරගෙන පරණ මහලේකම්කම අරගෙන පරණ ගමනම යන්න අපි ලේසි නෑ. පසුගිය සමයේදී තමන් යටතේ විභාග කෙරෙනු ඇතැම් නඩු කටයුතු වල තීන්දුව ලබා දිය යුත්තේ කෙසේදයි සඳහන් කරමින් ඇතැම් මහකොමසාරිස්වරුන් ලිපි පවා තමන් වෙත එවූ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද හෙළි කළා. ඒ දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අලියෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ව්‍යාජ නඩුවක් පවරමින් පසුගිය රජය තමන්ව දැඩි ලෙස දේශපාලන පරිගැනීමට ලක් කළ බව කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ප්‍රකාශ කළා. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණි ඒ මහතා පසුගිය කාලය තුල අදාළ නඩුව ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් තමන්ට එරෙහිව කටයුතු කළේ කෙසේදයි කොමිසම හමුවේ හෙළි කළා. එමෙන්ම හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතාට තමන් ඉවත් කරන ලෙසට විවිධ අවස්ථාවලදී ඇතැම් පිරිස් බලපෑම් කළ බවද එම හතා කොමිසම හමුවේ සඳහන් කළා. 2015 ආණ්ඩු පෙරලියත් සමග තමා වෙත පැමිණි ප්‍රථම නඩුව වූ තිසත්තනායක මහතාට එරෙහි නඩුව පිළිබඳ එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උනන්දුවකින් පසුවන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් හමුවී පෞද්ගලිකවම සඳහන් කළ බවද තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අදාළ නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් තිසත්තනායක මහතාට තමන් ඇප ලබා දුන් බවද ඉන් අනතුරුව පැවති රජය තමා සමග උරණ වූ බවත් ඔහු මෙහිදී කියා සිටියා. කෙසේ වෙතත් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන නඩුවද තමන් ඉදිරියේ විභාග කෙරුණු අතර මෙම නඩුව පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන සහ විදේශ තානාපති කාර්යාල තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බවද ඔහු කොමිසම හමුවේ කියා සිටියා.
එක් අවස්ථාවක බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අදාළ නඩුවේ තීන්දුව ලැබිය යුත්තේ කෙසේදයි සඳහන් කරමින් තමන් වෙත ලිපියක් කියව බවත් ඔහු මෙහිදී කියා සිටියා. මෙය බ්‍රිතාන්‍යයේ කොලනියක් නොවන බවත් ශ්‍රී ලංකාව තුල නඩු විසඳිය යුතු ආකාරය පිළිබඳ වෙනත් රටක් අපට කියා දෙන්නට අවශ්‍ය නොවන බවත් තමන් අදාළ කොමසාරිස්වරියට දැන්වූ බවද තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම නඩුව සම්බන්ධයෙන් තමන් වෙත දැඩි විරෝධයක් පළ කරමින් පී හැරිසන් රාජිත සේනාරත්නයන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් පාර්ලිමේන්තුව තුල තමන්ට එරෙහිව මත පළ කළ බවද එමහතා මෙහිදී කියා සිටියා. අනතුරුව රජයට අවශ්‍ය අධිකරණ තීන්දු ලබා නොදීම හේතුවෙන් තමන් අලුත් කඩේ උසාවියට මාරු කළ බව තිලින ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අලුත් කඩේ අධිකරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දරුවෙකු සම්බන්ධ නඩුවක් තමන් වෙත ලැබුණවත් අවසානයේදී තමන් අදාළ දරුවාගේ DNA වාර්තාවක් හැඳවීමට නියෝග කළ බවත් තිලින ගමගේ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. එම තීන්දුවත් සමග එකවරම තමන්ට එරෙහිව අලියකු ළඟ තබා ගැනීම සම්බන්ධ නඩුවක් කරලියට ආවවයි ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ. මේ සියලු කාරණා තමන්ට එරෙහිව දේශපාලන වශයෙන් සිදු වූ පරිගැනීම් බවත් ඒවා හමුවේ තමන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවත් තිලින ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ජනතාව පීඩාවට පත් කරන ආකාරයෙන් මිල කණන් ඉහළ දමන සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති කරන අතරමැදියන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල සමාලෝචනයේ සඳහා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නේ. කුරුණෑගල සහ හලාවත පැවිලි සමාගම් පොල්බගා කිරීමේ මණ්ඩලය ඒකාබද්ධව සතොස ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා. උඳු සහ කහ සඳහා දැනට ඇති ආනයන සීමා తాවකාලිකව ඉවත් කිරීමටද මෙහිදී උපදෙස් ලබා දුන්නා. ටින්මාලු කුකුල්මස් සහ බිත්තර මිල ගණන් පිළිබඳවද සමාලෝචනය කෙරුණා. දේශීය කිරිපිටි නිෂ්පාදනය සඳහා ඇති පාලන මිල ඉවත් කොට තරඟකාරීව ජනතාවට කිරිපිටි ලබා දීමට තීරණය වුණා. එළවලු මිල ගණන් පාලනය සඳහා ආර්ථික මධ්‍යස්ථාන භාවිත කෙරෙනවා. සිංහලයේ සංවිධානයේ නියෝජිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව සිදු කළ පැමිණිල්ලකට අදාළ හඬපට ලබා දීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාවනායක මහතා අතර පැවති බව කියන දුරකථන සංවාදයක හඬපටයක්ද එම නියෝජිතයන් මාධ්‍යයට නිදහස් කළා. හඬපට තුනක් බාර දුන්නා ශානි අබේසේකර මහත්මයාත් එක්ක රංජන් රාමනායක සිදු කරපු ඒ වගේම නිශාන්ත සිල්ලා කන්දප්පා මහත්මයාත් එක්ක රංජන් රාමනායක සිදු කරපු රටින් පැනලා ගිය නිශාන්ත සිල්ලා කන්දප්පා මහත්මයාට රංජන් රාමනායක කතා කරපු හඬපටේ ජාතික පොලිස් කොමිසම පිහිටවල තිබෙන අවස්ථාවක ඔහුට මීගමුව කොට්ටාසේ ලැබිච්ච ස්ථාන මාරුව එක දවසකින් මේ රනිල් වික්‍රමසිංහල එකතු වෙලා මේ රංජන් රාමනායකල එකතු වෙලා පොලිස් කොමිසමේ තියෙන බලතල වලට පිටින් ඒ ස්ථාන මාරුවීම නැවත සකසා දීලා තිබ්බා. නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම රැකියාව සිදු කරගෙන යන්න. එතකොට මේ පොලිස් කොමිසම් වගේ ආයතන ස්වාධීනයි කියලා කිව්වට රනිල් වික්‍රමසිංහල රංජන්ලත් එක්ක එකට එකතු වෙලා තමයි මේ නීතිය අවභාවිතා කරලා තියෙන්නේ. රටේ සැමට තාක්ෂණික හා නවෝත්පාදන අත්දැකීමක් සමීප කරමින් වසරේ අති දැවැන්ත නව නිපැයුම් ප්‍රදර්ශනය හෝමාගම පිටිපන තාක්ෂණික නගර පරිශ්‍රයේදී ලබන 11වනදා සිට පැවැත්වෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ශ්‍රී ලංකේය අධිතාක්ෂණ පුනරුදේ පිවිසුම ඉනෝටෙක් 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේදී 2020 මාර්තු මාස 11 දින සිට 14 වන දින දක්වා උදේ 9 සිට රාත්‍රී 10 දක්වා විවෘතයි. මෙම ජාතික ප්‍රදර්ශනයේ නරඹා නව තාක්ෂණ අත්දැකීම් විඳ ගැනීමට ඔබත් පැමිණෙන්න. අධ්‍යාපන අමාත්‍යාංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යාංශයත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියත් අනිකුත් රාජ්‍ය නවෝත්පාදන හා තාක්ෂණික ආයතන සංවිධානත්
ඒකාබද්ධව පවත්වන වර්ෂයේ දෙවැන්ත තම තාක්ෂණික නවෝත්පාදන ප්‍රදර්ශනය ඉනෝටෙක් 2020 යනුවෙන් මාර්තු මාස 11 12 13 14 කියන දින හතරක් තුල කොමාගම පිටිපන මේ නවෝත්පාදන තාක්ෂණ දැනුම් නගරයේදී පැවැත්වෙනවා. මෙහිදී උතුරු නැගෙනහිර සහිත ශ්‍රී ලංකාවේ පාසල් 400ක පමණ සිසුන්ගේ නවෝත්පාදන 1200ක් පමණ ප්‍රදර්ශනය සඳහා පැමිණෙනවා. විශ්වවිද්‍යාල වල තාක්ෂණිකයි විද්‍යා ඉංජිනේරු පීඨවල නවෝත්පාදන විශ්වවිද්‍යාල හා ජාතික ආයතනවල ප්‍රදර්ශන පැවැත්වෙනවා. ඒ වගේම රටේ විවිධ ක්ෂේත්‍රවල නව නිපුණකරුවන්ගේ නවෝත්පාදන ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ APT පන්ති කාමර සිය ගණනක් හරිත සරසවිය එහි තියෙන මුළු භූමි ප්‍රමාණය නැනෝ තාක්ෂණික ආයතනයේ එහි භූමි ප්‍රමාණය හා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ භූමි ප්‍රමාණය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමට නියමිත තාක්ෂණ පීඨයේ අක්කර 300ක් පමණ ප්‍රදේශයේ පුරාවට මේ ප්‍රදර්ශනයේ පැතිරෙනවා. එනිසා මින් පෙර දරුවන්ට ගුරුවරුන්ට පොදු ජනතාවට ව්‍යාපාරික ප්‍රජාවට අලුත් අත්දැකීමක් එකතු වෙන ආකාරයට විශාල දැනුම් සම්භාරයක් එකතු වෙන ලෙස දීර්ඝ කාලයක සිට මේ ප්‍රදර්ශනය සූදානම් කළා. වයඹ බස්නාහිර සබරගමුව සහ දකුණ යන පළාත්වල මෙන්ම මන්නාරම සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වීම සඳහා කාලගුණය සහ සෞඛ්‍ය අංශ විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස උපදෙස් ලබා තිබෙනවා. ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් සෙවණැති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් සෞඛ්‍ය අංශ පවසනවා. වැඩිහිටි හා රෝගී පුද්ගලයින් මෙම අධික උෂ්ණත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. කුඩා ළමයින් වාහන තුල තනිවම රැඳවීම නොකළ යුතුයි. සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් භාවිතයේද වැදගත් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. තමා මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ව දිස්ත්‍රික්කෙන් තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් මහතා පවසනවා. බෙන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. තරුණ හැටියට ඇවිල්ලා මේ රට තියෙන තත්ත්වෙන් උඩට ගේන්නවනේ. මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනේ අලුත් මුණුත් එක්ක රටේ අලුතින් හිතන නායක පිරිසක් එක්ක රට සංවර්ධනය කරගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් එන්න. ඉතින් මම හිතනවා ඒ ශක්තිය මට කරන්න පුළුවන්. මොකද මේ වෙන විටත් මම සෑහන වැඩපිළිවෙල කරලා තියෙනවා. ජනතාව වෙනුවෙන් නිහඬව මින් ඉදිරියට පුළුල්ව ලොකු වැඩපිළිවෙලක් කරන්න සැලසුමක් තියෙනවා. විශේෂයෙන් දැන් ගාල්ල දිස්ත්‍රික්කේ මට බාර දීලා තියෙනවා අපේ බැසිල් රාජපක්ෂ මෙතුමා. ගාල්ල බාර දෙන එතුමා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. ඉතින් මම හිතනවා ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ වෙන විටත් මම ලොකු වැඩපිළිවෙලක් සාකච්ඡා කරගෙන යනවා. ඒ විතර නෙවෙයි විදේශයේ එක්ක මගේ තියෙන සම්බන්ධතාවය එක්ක ඒ වැඩපිළිවෙලක් කතා කරගෙන ඉදිරියේදී මේ දිස්ත්‍රික්කේ දිනු කරන්න ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ගොඩබිම් මාර්ග පද්ධතියට පමණක් සීමා වූ ප්‍රවාහන සේවා පුළුල් කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ලබන 11 වෙනිදා ආරම්භ කරනවා. ජල මාර්ග උපයෝගී කරගනිමින් බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා මගී ප්‍රවාහනය ආරම්භ කරන්නේ නගරාශ්‍රිතව ඇති රථවාහන තදබදයට ඍජු විසඳුමක් ලබා දෙමින්. බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට වැල්ලවත්ත දක්වායි මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන්නේ. එහි නැවතුම් ලෙස දියත උයන නාවල විවෘත විශ්වවිද්‍යාලය හා වැල්ලවත්ත නම් කර තිබෙනවා. මහා මාර්ග ඔස්සේ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා කාර්යබහුල වේලාවකදී ගමන් කරන්නෙකුට පැය කමාරකට අධික කාලයක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේදී අද පැවැත්ුණා. අපි ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන්නේ මේ මාසේ මාර්තු මාසේ 11 වෙනිදා වැල්ලවත්තේ සිට ප්‍රථමයෙන්ම යුදවන්ට අදහස් කරලා තිබෙනවා බෝට්ටු හතරක්. බෝට්ටු සේවය අනුව වැල්ලවත්තේ සිට දියත උයන දක්වා එන ගමන අපි විනාඩි 25ක් 30ක් අතර කාලයකට සීමා වෙනවා. අපි අය කරන මුදල වැල් 60ක් වගේ ප්‍රමාණයකට අපි සීමා කරලා තියෙනවා. ඒ බෝට්ටු ගමනාගමනයේදී මගීන්ට අවශ්‍ය ආරක්ෂාමය කටයුතු සඳහා සියලුම පහසුකම් ගෙන තිබෙනවා. බෝට්ටු සේවයට යොදවනු ලබන්නේ අපි නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය සබලු. රටකට අවශ්‍ය බොහෝ තෑ එම රට තුලදීම නිෂ්පාදනය කරගන්නේ නම් විදේශයන්ට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවනවා.
ඒ සඳහා ක්‍රියාවෙන්ම ආදර්ශයක් සැපීමට යුද හමුදාව මේවන විට සමත් වී තිබෙනවා. යුදහමුදාවේ තිබෙන එකම පිසනිමි ආහාර නිෂ්පාදනාගාරය තමයි මේ පිහිට තිබෙන්නේ. විශේෂයෙන්ම යුදහමුදාවේ පුහුණු වීම වලට ඒ වගේම ත්‍රිවිධ හමුදාවේම අවශ්‍ය කැලෑ පුහුණු වීම වලට අවශ්‍ය ආහාර කල් තබා ගත හැකි ආහාර මේ මධ්‍යස්ථානය තුල යූසුල්ව නිෂ්පාදනය වන ආකාරය දක්න ලැබෙනවා. මේ හරහා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට යුදහමුදාවට හැකි වී තිබෙනවා. කඩල මාළු සමග බත් හා ෆ්‍රයිඩ් රයිස් යනුවෙන් ආහාර වර්ග තුනක් කඳකාඩු යුද හමුදා ගොවිපලේ පිහිටි පෙර පිසි නිමි ආහාර නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදනය කෙරෙන්නේ ඉතා සෞඛ්‍ය ආරක්ෂිතවයි. ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ විට ලබා ගන්නේ යුද හමුදා ගොවිපල තුලින්ම විශේෂත්වයක්. නිෂ්පාදනය දෛනිකව තත්ත්ව පරීක්ෂාවකට ලක් කරනවා. මුළුමනින්ම විසි බීජ හරණය කළ මෙම පෙර පිස නිමි ආහාර නිෂ්පාදනාකරණ නිකුත් කිරීමට පෙර කන්දකාඩු ගොවිපලේ අනදින නිලධාරියාගේ පූර්ණ පරීක්ෂාවකට ලක් කරනවා. ඒ අනුව 100%ක්ම මෙහි සෞඛ්‍ය ආරක්ෂිත බව සහතිකයි. දැනට සිදු කළ පරීක්ෂණවලට අනුව මෙම නිෂ්පාදන වසර 4ක් කල් තබා ගත හැකි. එහෙත් මාස 6කින් කල් ඉක්ුත්තුන බව සඳහන් කරමින් නිෂ්පාදනාකරණ නිකුත් කරනවා. විශේෂයෙන් දියකාව වැනි යුද අභ්‍යාසවලදී මෙම ආහාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා. මෙවැනි අභ්‍යාසවලදී මීට පෙර මෙවැනි ආහාර විදේශයන්ගෙන් ගෙන්වා ඇති අතරේ ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වුණා. කාර්මික තාක්ෂණ ආයතනයෙන් මෙහි නිෂ්පාදන සඳහා යෝග්‍යතා සහතිකද ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS තත්ත්ව සහතිකය මෙම නිෂ්පාදනවලට ඉදිරියේදී ලැබීමට නියමිතයි. ගම් වතුර නියගේ වැනි ස්වාභාවික වෝදුරවලදී පිසු ආහාර සැපීමට අපහසු වන විට මෙවැනි නිෂ්පාදන එම ජනතාවට ලබා දීමට හැකිවන්නේ නම් ඒ මහත් පහසුවක් වනු ඇති. එමෙන්ම යුද හමුදාවේ නිෂ්පාදනයක් වන බැවින් මෙය වගකීමක් ඇතිව ඕනෑම කෙනෙකුට ලබා දිය හැකි. එබැවින් මෙවැනි ව්‍යාපෘති රට තුළ තව තවත් ව්‍යාප්ත කිරීම ජාතික අවශ්‍යතාවයක්. රටක හමුදාවක් කියන්නේ ඒ රටට ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පිරිසක්. ඒ බව මෙවැනි මධ්‍යස්ථාන තුලින්ද අපිට පැහැදිලි වෙනවා. ක්‍රිස්ටියන් ෂෙහාන්, වරුණ ලක්මාල් සමගින් මම අනුර දොරකුඹුර කන්දකාඩු යුද හමුදා ගොවිපල පරිශ්‍රයේ සිට. බද්දේකම අගලිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් 4 දිනකු තුවාල ලැබුවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. බද්දේගම සිට අගලිය හරහා ඇල්පිටිය බලා දහවණේ වූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ුණේ. රියදුරු සහ කොන්දොස්තරවරයා බසේ නතර කර බිමට පැස සිටි අවස්ථාවකයි ඒ පෙරළී ඇත්තේ. අනතුරින් ඒ ගමන් කළ කාන්තාවන් 3 දෙනෙකු සහ අගලිය පොලිසියේ සැරයෙන්වරයෙකු තුවාල ලැබුවා. ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බද්දේගම් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. මත් ටොෆි පැකට් 1500ක් සමග සැකකරුවෙකු මත්තේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැලකදී පාසල් සිසුන් මත් ටොෆි මිලදී ගන්නා බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. රුපියල් 2,44,89,000කට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කරුණාක ගුවන් තුටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් එම ගුවන් තුටුපළේ තීරුබදු රහිත වෙළඳ සංකීර්ණයේ සේවයේ නිරත වන්වනවා. අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන ඔවුන් දංගෝවිට සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. කිලෝග්‍රෑම් 3කට අධික බරකින් යුත් එම රත්රන් තොගය නීති විරෝධී ලෙස ගුවන් තුටුපළෙන් පිටකිරීමට උත්සාහ කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. වරකාපොළ පනාල වතුයායේ ඇති වූ ගින්නකින් අක්කර 8ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ව කඩන මින් ක්‍රියාත්මක වීම නිසා ගින්න නිවා දැමීමට හැකි වුණා. කිසියම් පුද්ගලයෙකු ගින්න තැබීමක් සිදු කර ඇත යන පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk